අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමිට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත දින කිහිපයකට පසු 3000 ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් පිරිසක් ඊයේ දිනේ දහස ඉක්ම වූ ආසාදිතයින් පිරිසක් ඊයේ ගම්පහින් වාර්තා වේ එකම පසේ රැකියාවට ගිය හපුතලේ 18කට කොරෝනා අත්‍යවශ්‍ය සේවා පිළිබඳ තවත් ගැසට් නිවේදනයක් නිකුත් වේ අද සිට දෙවයින පුරා සතස වෙළඳසැල් සහ ආර්ථික මධ්‍යස්ථානත් විවෘත වේ කොවිඩ් පාලනයට තනි තීන්දුව ගන්නෙ නැහැ විශේෂඥ මතයටයි අපි තීන්දුව ගන්නෙ යුද හමුදාපති අවධාරණය කරයි පවතින වැසිතත්වයේ වැඩිවීමක් දිස්ත්‍රික්ක කිහිපයකට නායෑම් අනතුරු ඇඟවීමුත් නිකුත් කරා ප්‍රථමයෙන් දේශීය පුවත් කොවිඩ් පාලනය සම්බන්ධයෙන් තනි තීන්දුව නොගන්නා බවත් විශේෂඥ මතය අනුව කටයුතු කරන බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා युद्धमुदापतिवर्या मे भव प्रकाश कले अद पेरवरुए पेवती सियत मोनी शो हाय पनस पहा पिलिसंदर वेडसटहनट एक्वेमीन අපි දැක්ක 25 වෙනිදා යම් කිසි තත්වයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී මේ විවිධ විශේෂඥ කමිටි මාර්ගයෙන් දැනුම් දුන්නා මේක මෙහෙම කරලා හැකියාවක් නැහැ. අනිවාර්යයෙන්ම මේක එක දිගට පවත්වාගෙන යා යුතුයි දින 14ක් වශයෙන් කරන්න ඕනේ කියලා. ඒ අවස්ථාවේ තමයි 24 වෙනිදා අපි සියලු දෙනාම රැස්වීමේදී කාර්ය සාධක බලකා රැස්වීමේදී අතිගරු ජනාධිපතිතුමාකව හරි එමනම් අපි මේක 7 වෙනිදා දක්වා අර ලිහිල් ක්‍රීම් වලකින් තොරව අපි කරගෙන යමු කියන කාර්යය. සෑම දිනකම් වගේ මේ සඳහා විශ්ලේෂණයක් කරනු ලබනවා මේ සියල්ලක්ම ඔබ දකිනවා සමහර අවස්ථාවලදී කිසිම ක්‍රමවේදයක් නැහැ අරෝ මේවා කතා කියන කණ්ඩායමුත් ඉන්නවා නමුත් නොදන්නා තිරෙන් පිටිපස වෙන දේවල් පිළිබඳව නොදෙමිනීම හින්දා මෙවැනි කතා කියනවා වෙන්න පුළුවන් කෙසේ වෙතත් මේ ක්‍රමවේදය විතාමත් හොඳට කරගෙන යනවා රටේ ඉන්න විශේෂඥවරුන් කියන ඒ ශාස්ත්‍රවල විශේෂඥවරුන් සිරු දෙනාම සම්බන්ධ කරගෙන කරනවා මිසක් අතිගරු ජනාධිපතිමා තනියම හා හමුදාපතිවරයා කියලා කියන සමහල්ලාට මේ වගේ තනි තීරණ කිසිසේත් ගන්නා බන්නේ එතකොට මේක දැන් අපි 7 වෙනිදා දක්වා මේ ආකාරයෙන් යද්දි නව දින 14 කරගෙන ගියාට දින ගානේ දින 5ක් වෙද්දි 7ක් වෙද්දි 14ක් වෙද්දි මේ ප්‍රතිශතයන් මේ කර්ව් එක කියලා කියනවා අඩු කරන්න පුළුවන් ක්‍රමවේදය. ඒ අනුව මේ විශේෂඥවරු මේ කට්ටියත් එක්කත් අපි සාකච්ඡාවක් පැවැත්වුවා සතියාන්තේ. ඒ අවස්ථාවේදී උන් දැනුම් දුන්නේ කියන එක දින 14 දින 21 දක්වා දීර්ඝ කරන්න පුළුවන් නම් මදන 80% විතර සංඛ්‍යාවේ අඩු කිරීමක් වගේ එකක් කරන්න හැකියාවක් තියෙනවා කියලා. ඒදී අධිකරු ජනාධිපතිතුමා කෝවා කොවිඩ් පාලනය කර ගැනීම සඳහා මේක නම් සුදුසුම ක්‍රමවේදය. එහෙමනම් තව සතියක් ඒ ආකාරයෙන් දීර්ඝ කරන්න. මේ දින කිහිපය උඩ මේ සංචාරණ සීමා පැනවීමේ අපේක්ෂිත ප්‍රතිඵල ලැබිලා තිබෙනවාද අපිට දැන් මෙහෙමයි මේක කවුරු හරි හිතනවා නම් අද සංචාරණ සීමා දාලා අනිද්දා මේක රිසල්ට්ස් එනවා කියලා එහෙම තත්ත්වයක් එන්නේ නැහැ අපි දකින්නේ බොහෝ දුරට මේ මැයි මාසේ 14 වෙනිදා සංචාරණ සීමාවන් යම් කිසි මුළු රටක් සංචාරණ සීමාවන් වලට යටත් නොකර සංචාරණ සීමාවන් පළාත් අතර වගේ තිබිච්ච කාල පරාසයේ තිබිච්ච ප්‍රතිඵල තමයි මේ අපි මේ අවස්ථාවේදී අත්විඳින්න තියෙන බවටයි මම වෛද්‍යවරයෙක් නෙමෙයි මම මේ පිළිබඳ කිසිම දෙයක් දන්නේ නැහැ නමුත් ශේසඥ වෛද්‍යවරු පවසන ආකාරයට මේක තමයි අපි අත්විඳින්නේ. දැන් මේ දැනට තිබෙන සංචාරණ සීමාවන් වල ප්‍රතිඵල බොහෝ දුරට අපිට දැක ගන්න පුළුවන් වෙන්න ඕනේ විශේෂයෙන්ම 12 වෙනිදා 10 වෙනිදා 12 වෙනිදා ඉදර ඉදිරියට එන කාල සීමාවේදී මේ තත්ත්වය අපිට දැක ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් රටක මෙවැනි සංචාරණ සීමාවක් පැනවීමෙන් බලාපොරොත්තු වෙන්නේ ජනතාව අතර එක්රොක්වීම වළක්වා ගැනීමටයි. ඉතින් ඒ තත්ත්වය සම්පූර්ණයෙන් මගහැරවීමට කටයුතු කරලා තිබෙනවා. ඔබ දකිනවා මේ දවස්වල එහෙමනම් ඔබතුමා අහනවා වගේ තවමත් කොයි දාස දීතන 3000කට සුළු වශයෙන් අඩුවෙන් හෝ එහාට මෙහාට වෙන විදිහ ආකාරයෙන් හමුවන්නේ කොහොමද කියලා. ඒ විශේෂයෙන්ම වෙන්නේ දැනට මේ 3 වෙනි රැල්ලේදී යම් කිසි පුද්ගලෙක් ආසාදින වූ වහම ආසාදිත වූ බව දැනගත් වහම ඔහුව රෝහලක් වෙත රැගෙන යන අවස්ථාවේදී ඔහුගේ ආශ්‍රිතයන් නිවසේම නිරෝධායන කරනවා. මේ නිවසේ නිරෝධායන කරන කණ්ඩායම් වලින් කරුණ ලබන PCR පරීක්ෂණදී බහුතරයක්ම කොවිඩ් ආසාදිතයන් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒක නිසා තමයි තවමත් අර ආසාදිතයන්ගේ දෙතන්නේ දවසකට 2800ක් හමුවද්දී යම් කිසි සැලකියුතු ප්‍රමාණයක නිවසේ තුල ඉන්න කට්ටියටත් ආසාදින වෙන ප්‍රවණතාවයක් මේ ප්‍රභේදය තුල තිබෙන හින්දා. ඉතින් ඒකයි ගණන් මේ තත්ත්වෙන් පවතින හේතුවක් ප්‍රධාන හේතුවක් කියලා තියෙන්නේ ඒක. අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයට අනුව සීමා සහිත ලංකා සතුස සමූපකාර තොග වෙළඳ සංස්ථාව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සමූපකාර සමිති මගින් ඉටු කරනු ලබන සියලුම සේවාවන් සහ තවත් ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබෙනවා. එමෙන්ම දිවයින පුරා පිහිටි සතුස අලවිසල් අද සිට දිනපතා විවෘතව තබන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. සතුස අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර දඹුල්ල විශේෂිත ආර්ථික මැදිස්ථානය ඊයේ මැදම රාත්‍රී 12ට විවෘත කෙරුණා. අද උදෑසන වන විට දිවයිනේ ප්‍රදේශවලින් ගොවීන් මෙන්ම වෙළඳුන්ද සැලකිය යුතු පිරිසක් ආර්ථික මැදිස්ථානය වෙත පැමිණ සිටිනු දක්නට ලැබුණා. එසේම පැලියගොඩ මැනින් තොග වෙළඳ සැලටද අද පෙරවරුවේ එළවලු තොග විශාල වශයෙන් ලැබී තිබුණා. එහිදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් එළවලු තොග පැලියගොඩ මැනින් වෙළඳපළට ලැබී තිබුණාද. ඉන් එළවලු මිලදී ගැනීමට පරිභෝගිකයින්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි දක්නට ලැබුණා. තොග වෙළඳුන්ගේ පැමිණීමද ඉතා අවම බවයි මෙහි වෙළඳුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. හත්තේකින් කියන්නේ ඩබෝටි ගණන් අඩු වෙනවා. ඒ අය හේතුව. සෙනඟ නැහැනේ වඩු ගන්න. කොහම එළවල ජාතියට ගණන් වැඩි සෙනඟ ටිකක් අඩුයි. 275 කම මිනිස්සු ගන්න නැහැනේ. අඩු මිල වැඩි පොඩක්. තියෙන එළවල මිල සෑහෙන වැඩි. සාමාන්‍ය මිනිහින්ට අපි ගිහලා කොහොමද විකුණන්නේ? අපි සාමාන්‍ය පාර ගිහලා විකුණන වෙලෙන්ද? එමෙන්න තමුත්තේකම ආර්ථික මැදිස්ථානයේද අද විවෘත කරනවා. कैसे मिला अडू गन्ना මෙතර රටපුරා ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි මාස 14 වන සඳුදා අලියම 4 දක්වා දීර්ඝ කර ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ඊයේ නිවේදනය කළා. ගත වූ පැය 24ක කාලය තුළ පනව ඇති නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 947 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඊයේ දිනේදී ශ්‍රී ලංකා පොලිසිය විසින් ශ්‍රී ලංකාව පුරා සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලින් පුද්ගලයන් 947 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 21087ක් පමණ වෙනවා. මේ මෙහෙයුම අද දිනේ තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ වගේම මෙම අත්අඩංගුවටගත් 947ක සංඛ්‍යාවෙන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මාතලේ, නිකවැරටිය සහ කුලියාපිටිය යන පොලිස් කොට්ටාශ ආශ්‍රිතව. එමෙන්ම ඊයේ දින කොළඹ නගරයට ඇතුළු වුණු වාහන පිළිබඳව සමීක්ෂණයක් සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම 6:30 සිට 9:30 දක්වා කාලය තුළ වාහන 67515ක් පමණ ඇතුළු වී තිබෙනවා කොළඹ නගරයට. ඒ වගේම එම පැමිණි වාහන වලින් 8635ක් පමණ වාහන සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ වාහන. එය මුළු සංඛ්‍යාවෙන් 12.7% ආසන සංඛ්‍යාවක් වෙනවා. ඒ වගේම 6158ක් පොලිස් සහ ත්‍රිවිධ හමුදා වලට අදාළ වාහන බවටයි අනාවරණය වී තිබෙන්නේ. දින කිහිපයකට පසු ඊයේ දින මෙරටින් 3000 ඉක්ම වූ කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වුණා. ඊයේ දින මෙරට වැඩිම ආසාදිතින් පිරිස ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 1004ක්. දින කිහිපයකට පසු මෙරටින් යලිත් 3000 ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් පිරිසක් ඊයේ දින වාර්තා වී තිබුණා. ඊයේ දින කොවිඩ්-19 නව ආසාදිතයින් 3306 දෙනෙකු හඳුනා කරනවා. ඊයේ දින වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. 1000 ඉක්ම වූ ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දින වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 1004ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 501ක්, කළුතරින් 110ක්, කුරුණෑගලින් 113ක්
පුත්තලමින් 17ක්, කෑගල්ලෙන් 105ක්, රත්නපුරෙන් 122ක්, ගාල්ලෙන් 120ක්, මාතරෙන් 168ක්, හම්බන්තොටින් 8ක්, නුවරළියෙන් 61ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 77ක්, මාතලෙන් 78ක්, බදුල්ලෙන් 251ක්, මොනරාකලින් 7ක්, අම්පාරෙන් 68ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 74ක්, ත්‍රිකුණාමලෙන් 22ක්, අනුරාධපුරෙන් 137ක්, පොළොන්නරුවෙන් 51ක්, මන්නාරමෙන් 3ක්, වවුනියාවෙන් 22ක්, මුලතෙව් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 23ක්, කිලිනොච්චෙන් 13ක් සහ යාපනයෙන් ආසාදිතයින් 152ක් වාර්තා වී තිබුණා. එත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 192,547ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් කලින් 160,714 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 30,267 දෙනෙකු පමණයි. ඊයේ දිනේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 39ක් පිළිබඳ තොරතුරු තහවුරු කර තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වූයේ 1566ක් ලෙසයි. ඊයේ දින වාර්තා කළ මරණ මැයි මස 17 වනදා සිට ජූනි මස 15 වනදා දක්වා සිදු වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ. ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ අතරින් 19 දෙනෙකු කාන්තාවන් වන අතර 20 දෙනෙකු පිරිමි පුද්ගලයන්. හපුතලී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් පිටරත්මලේ තොටලාගල සහ දඹේ තැන්න යන තේවතුවල පදිංචි ඇඟලුම් සේවිකාවන් 18 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බව අද දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව තහවුරු වී තිබෙනවා. බලංගොඩ ඇඟලුම් කම්හලක සේවය කරන මෙම පිරිස එකම බස් රථයකින් හපුතලේ සිට බලංගොඩට ගමන් කර ඇති අතර ඒකොත් 20 වෙනිදා ඇඟලුම් කම්හලේදී සිදු කරන PCR පරීක්ෂණයේදී මෙම බස් රථයේ ගමන් කළ ඇඟලුම් සේවිකාවකට COVID ආසාදිත බව තහවුරු වීමෙන් පසු මෙම පරීක්ෂාව සිදු කර තිබුණා. ඒ අනුව මෑඟලුම් කම්හලේ සේවිකාවන් 33 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කළ බවත් ඉන් 18 දෙනෙකු ආසාදිතයින් බවට හඳුනාගත් බවත් හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා. ඔවුන්ගේ ආශ්‍රිතින්ද ස්වයං නිරෝධහනයට ලක් කිරීමට මෙවැනි විට පියවරගෙන තිබෙනවා. හැටන් කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට තේ පාලනය වන බල ප්‍රදේශයෙන් ඊයේ දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව නව ආසාදිතයින් 28 දෙනෙකු හඳුනාගත් බව කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට තේ පාලනය වන කොටකල හැරින්ටන් ජනපදය පොරස්ට්‍රික් වත්ත මවුන්ට් වර්නන් වත්ත යන ප්‍රදේශවලින් මෙම ආසාදිතයින් 28 දෙනා තහවුරු වී තිබුණා. කලුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසය තුළ අධි අවධානම් ලෙස හඳුනාගත් දීවර නිවාස මහල් නිවාස සහ වතු නිවාස ආශ්‍රිතව සිදු කරන ලද PCR පරීක්ෂණ 413කින් පුද්ගලයන් 162 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිනේ වී ඇති බව කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය පවසනවා. අදාළ ආසාදිතයින් මෙනේරි තැන්න, කලුතර උතුර සුනාමි ගම්මානය, උතුරු කලුතර දීවර ගම්මානය, රජවත්ත, ලෝමඩ් වත්ත, 714 උතුරු කලුතර ග්‍රාම නිලධාරී වසන් වලින් වාර්තා වී තිබුණා. රෝහල් නවයක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ඒකාබද්ධ සෞඛ්‍ය සේවකීන් තීරණය කර තිබෙනවා. අද දහවල් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිතිය පවසන්නේ. අපේ ඉල්ලීම් 15 දිහා බැලුවොත් ඕනෑම කෙනෙකුට පේනවා මේක අපිට විතරක් ඉල්ලන දේවල් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය දෙන්නට ලෑස්ති නොවෙච්ච ඒවා ඉල්ලන එකක් නෙමෙයි. අපි ප්‍රධාන කාරණාවන් දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශන මතක් කරන්නේ බිම් මට්ටමේ තියෙන යථාර්ථයට අනුව කටයුතු කරන්න. තීරණ ගැනීමේදී බිම් මට්ටම අමතක කරලා තීරණ ගන්න එපා. සෞඛ්‍ය සේවාවේ වෛද්‍ය පරිපාලනය විසින් වෛද්‍යවරුන්ට විතරක් බෙදෙන මේ ඉතාම අසික්කිත ක්‍රමවේදය නවත්තන්න. ඉතින් අපි මේ ක්‍රියාවලිය කිරීමෙන් පමණයි හෙට දවසේ රටේ සෞඛ්‍ය සේවාවට එන රෝගීන්ට ආසාදිතයන්ට ඕනෑම පුද්ගලයෙකුට සෞඛ්‍ය සේවාව නිවැරදිව ලැබෙන. විශේෂයෙන් අපිට දැනගන්න ලැබෙන්නේ තියෙන ඔබතුමාලා දියත් කරමු මේ වර්ජනය අසාර්ථකයි කියලා. පැහැදිලිවම මේ ක්‍රියාමාර්ගයේ දියත් වෙන්නේ රෝහල් 9ක විතරයි. සියලු රෝහල්වල මේ ක්‍රියාමාර්ගයේ දියත් වෙලා නැහැ. එතකොට අර අසාර්ථකයි කියන එකට අපිට උත්තර දෙන්න තියෙන්නේ මේක සාර්ථක කරගන්නවා කියන්නේ රෝගීන් අතිශය පීඩාවට පත් වෙන එක. ඉතින් අපි හැම මොහොතෙම මේ කරන හැම ක්‍රියාවලියකම අපි බලනවා රෝගියාට තව විකල්පයක් හොයාගන්න අඩු තරමේ පුළුවන්කමක් තියනවාද කියලා. මොකද අපිට මේ ගැටලුව තියෙන්නේ රෝගීන් එක්ක නෙමෙයි, අපේ රටේ රෝගීන්ට සේවාව ලබා දීම සම්බන්ධයෙන් තමයි අපිත් මේ අරගල කරන්නේ. දිවයිනී නිදිත දිග කොටසේ තවදුරටත් වැසිතත්වයේ පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර පවතින කාලගුණික තත්ත්වයේ හමුවේ දිවයිනී ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය විසින් නායම් අනතුරු හැඟවීම් නිකුත් කර තිබෙනවා.
දෙවයිනේ නිරත දෙක කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමු, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. බස්නාහිර සහ සබරගමු පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. සෙසු ප්‍රදේශවල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවකෙන් ඉල්ලා සිටින්නේ. මෙතර පුත්තලමේ සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මොහොදු ප්‍රදේශවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. එසේම දිවයින වටවන මොහොදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරත දක්වා වන දිශාවලින් හමායන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40ක් පමණ අගයක් ගන්නා බවයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. ඒ හේතුවෙන් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කංකාසන්තුරේ දක්වා වන මොහොදු ප්‍රදේශවල සුළඟේ වේගය ගෙද වැඩි විය හැකි. මේ හේතුවෙන් දීවර සහ නාවික ප්‍රචාව අවධානයෙන් කටයුතු කළ යුතු බවද කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා. මෙතර දෙවෙනි පවතින වැසි තත්ත්වයේ සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 6කට නායෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අතර කොළඹ, ගාල්ල, කලුතර, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ඇතුළත් ගිලිමින් පවතින MV Express Pearl නෞකාව සම්බන්ධයෙන් ඉන්දියා නාවික හමුදාපතිවරයා සහ මෙරට නාවික හමුදාපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ගිලිමින් පවතින MV Express Pearl නෞකාව සම්බන්ධයෙන් ඉන්දියා නාවික හමුදාපතිවරයා සහ මෙරට නාවික හමුදාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඊයේ පසුරුවේ ඉන්දියා නාවික හමුදාපති අඩ්මිරාල් කරම්බීර් සිංහ දුරකථන මාර්ග ඔස්සේ නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උලුගතන්න මහතා සමග මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වුණේ. පවතින තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීම සම්බන්ධයෙන් දෙරටේ නාවික හමුදාපතිවරු දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. මෙතර නෞකාව දැනට පවතින ස්ථානයේ ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව වෙළඳ නාවික ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් සෙනවිරත්න මහතා කියා සිටියේ නෞකාවේ තෙල් කාන්දුවක් ඇති බවට තවමත් වාර්තා වී නොමැති බවයි. නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත සමාගම දැනුම් දී ඇත්තේ එහි තිබූ ඉන්ධන ගින්නත් සමග දැවී ඇති බවට විශ්වාස පළ කරන බවයි. කෙසේ වෙතත් එය තහවුරු කර ගැනීම සඳහා නෞකාව මුදා ගැනීමේ මෙහෙයුම්වල නිරත සමාගම කිමිදුම්කරුවන් කණ්ඩායමක් අදාළ නෞකා පතුල පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බවද වෙළඳ නාවික ලේකම් කාර්යාලය අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් සෙනවිරත්න මහතා කියා සිටියා. මෙතර පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් සහ ගතියුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද වරාය අමාත්‍යංශයේදී පැවැත්වෙනවා. ඒ අමාත්‍ය රෝහිත අබේකුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. සිය කෙසෙල් අස්වැන්න නිසි මිලකට අලෙවි කරගත නොහැකිව පීඩාවට පත්ව සිටින ගොවීන් පිරිසක් පිළිබඳව අනුරාධපුර තලාව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. අනුරාධපුර තලාව මෙහෙයල්ල ප්‍රදේශයයි. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ පනවා ඇති සංචරණ සීමා කාලය තුළ තමන් වගා කරනු ලබන කෙසෙල් අලෙවි කරගත නොහැකිව මෙම ප්‍රදේශයේ ගොවීන් දැඩි අපහසුතාවයන්ට මුහුණ පා සිටිනවා. කෝලි කුත්තු රුපියල් 100 ගණන් යන්නේවා රුපියල් 15ට 20ට ඉල්ලනවා. එතකොට කෙහෙල් මුව ගෙඩියක් විකුණා ගන්න විදියක් නැහැ. වෙනදා වෙරෙන්දෝ මේ කොටුවලට එනවා. දැන් මේ කොරෝනා කේස් එකත් එක්කන් දැන් කිසිම කෙනෙක් දැන් එන්නේ යන්නේ නැහැ මොකවත් නැහැ. දැන් මේක විකුණා ගන්න බැරි එකක් තමයි තියෙන්නේ. දැන් මෙවට අපි ණය වෙලා ලස්ස ගණන් වියදම් කරලා තියෙන්නේ. ඉතින් සත පහක පළක් ප්‍රයෝජනයක් නැහැ. දැන් මේකෙන් අපි දැන් ජීවත් වෙන්නේ කොහොමද? මෙම කොවින් පවසන්නේ ආර්ථික මධ්‍යස්ථාන වෙත සිය කෙසෙල් පළදාව රැගෙන ගියද ඒ සඳහා නිසි මිලක් නොලැබීම හේතුවෙන් තමන් මෙලෙස අසරණ තත්වයට පත්ව ඇති බවයි. අපිට දැන් වෙලා තියෙන්නේ වහ බීලා නිදිය ගන්න. මේ වෙනකම් මේ වගාව දාපු දවසේ ඉඳන් තාම ගෙදර නිදිය આવી නැහැ. රැයට මේ අලියනවා, අලිය අයලා කඩනවා, රැයට අලි රකින්නවා. රටේ ඉන්න පාලකෝ කිසිම මේ ගොයියා ගැන හොයලා බැලිල්ලක් නැහැ.
මෙතර රජයේ විසින් මෙරට තුල රසායනික පොහොර භාවිතය නවතා දැමීම සඳහාගත් තීරණයත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය බවට පත් කරගනිමින් ජීවත් වූ පිරිසට දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ පෑමට සිදු වුණා. ඒ අනුව එම පොහොර ගැටලුව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ විසින් ගිරිතලේ ප්‍රදේශයේදී සංවිධානය කර තිබුණා. කාබනික පොහොර ආනයනය කරලා අපේ රටේ කාබනික පොහොර කෘෂිකර්මාන්තය කරනවා කියන්නේම බරපතල කාරණා ගණනාවක් අනාගත පැන නගිනවා මේ කුසි ශේෂ්ත්‍රය ඇතුලේ එහි බරපතලකම රජය මේ මොහොතේ එක්ක තේරුම් ගන්නේ නැහැ එහෙම නැත්නම් තේරුම් අර ගනිමින් ඒ විනාශය අත්පත් කරලා දෙන්න තමයි මේ ලංකාවේ භූමියට කුසිකාර්මික භූමියට මේ සූදානම් වෙන්නේ එහෙම විනාශයක් අත්පත් කරලා දීලා අපේ රටේ ඉඩම් මුඩු බිම් බවට පත් වුණාට පස්සේ මේ කුසිකර්මාන්තේ මේ ගොවි ජනතාවට කරන්න බැරි වුණාම මේ කියන තත්වයන් යටතේ ඒ තියෙන කුසිකාර්මික බිම් මහා පරිමාණයේ බහුජාතික සමාගම් වලට අත්පත් කර දීමේ කූට වමනාවකින් ක්‍රියාත්මක වෙනවයි කියන කාරණාව තමයි දැන් අපිට පෙනෙමින් තියෙන්නේ. කාබනික කුසිකර්මාන්තය ගත්තොත් කාබනික කුසිකර්මාන්තය කිරීම සඳහා යෝජිත පරිසරයක් අපේ රටේ තියෙනවා. ඒකට බලපාලා තියෙන්නේම අපේ රටේ පිහිටීම. එක පැත්තක අපේ රටේ පිහිටීම සංවහන වැහි ගංගා දෝණි. එනිසා ලෝකයේ කාබනික කුසිකර්මාන්තය කිරීම සඳහා උචිතම පරිසරයක් තියෙන රටක් තමයි අපේ රට. ලෝකයේ මේ කාර්මික නගරවල තියෙන කාබනික පොහොර මෙහාට ගෙනල්ලා කොම්පොස්ට් පොහොර මෙහාට ගෙනල්ලා ඒවා මෙහි අතෑරියට පස්සේ මෙහි සම්පූර්ණ මේ සුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය විනාශ වෙනවා. දැන් රටවට අපවත් කීපයක් කෙටියෙන් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මහවිලමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් ඊ රාත්‍රියේදී හදිසියේ ගිනිගෙන විනාශ වී තිබෙනවා. ගිනිගැනීමත් සමග නිවසේ තිබූ භාණ්ඩ සියල්ලන්ම විනාශ වී ඇති අතර ගිනිගැනීම සිදුවන අවස්ථාවේදී නිවසේ සිටි 6 හැවිරිදි දරුවා නිවසින් පැන සිය දිවි බේරාගෙන ඇති බවයි වාර්තා වුණේ. ඇද්දත් දාපුගල කඳුපාමුල උල්පත ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරනු ලැබූ ස්කාගාරයක් වැටලීමට මොරකොඩ පොලිසිය සමත් වී තිබෙනවා. වැටලීම සිදු කරනු ලැබෙන අවස්ථාවේදී එම ස්ථානයේ සිටි සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගොස් ඇති අතර එක් අයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. දහනක් වැව ප්‍රදේශයේ අතහැර දැමූ හේනක තිබේදී මියගිය වනාලි පැටවෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා. අඩි 5ක් පමණ උසැති මෙම වනාලි පැටවාගේ වයස අවුරුදු 4ක් පමණ වන්නට ඇතැයි වනජීවි නිලධාරීන් අනුමාන කර සිටිනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Oh, oh, oh.